ටවුන් එකේ විෂන් කෑකට ගියානම් ඉවරයිනේ. විෂන් කෑ විශ්වාසනීය දැක්ම. ආස්කු බෝම්බ ප්‍රහාරය කරනකොටගෙන එය විශේෂයෙන් රජයේ සේවකයන් නොවන අවිධිමත් අංශයේ ඉන්න ආර්ථික කටයුතු කරන අතිවිශාල පිරිසකට හවුහරණක් නැති තත්ත්වයක් නිර්මාණය වෙලා තිබෙනවා. ණය වාරිකයේ පොලිය නියමිත දවතට ගෙවන්න ඕනේ. 15 වෙනිදා බදු ටික ගෙවන්න බැරි වුණා නම් දඩ මුදල ස්වයංක්‍රීයව එකතු වෙනවා. සංගීත සම්දර්ශනවල ගී ගයන ගායක ගායිකාව, නාට්‍යවල රඟපාන නළු නිළියන් මේ සිද්ධිය නිසා ඉතා විශාල ආර්ථිකමය වශයෙන් පීඩාවකට පත් වෙලා සිටින ජනතාවට සහන සැලසීම සඳහා අඩුම තරමේ ඔවුන්ගේ දුක්ගෙනවිල්ල සොයා බලලා ඒ සඳහා රජයට නිර්දේශයක් ඉදිරිපත් කරන්න ඔම්බුස්මන් කාර්යාලය පැය 24 වැඩ කරන වහාම ආරම්භ කරයි යුතුයි කියලා අපි විශ්වාස කරනවා. දැන් මේ ප්‍රතිත්‍රස්ත පනත ගැන අපි විපක්ෂයේ හැටියට දිගින් දිගටම කරුණු කිව්වා. මේ පනත ගැන වෙන මොනවත් හින්දා නිසා නෙවෙයි. 2015 9 29 වෙනි දින ජිනීවාහි මානව හිමිකම් කොමිසමට රටවල් 8ක් එක්ක මංගල සමරුර ඇමතුමා විදේශ ඇමතිවරයා 30 ඇලිරක් එක කියන යෝජනාවට සමානුග්‍රහය දැක්. ඒ ලේඛනයේ 12 වෙනි අංකය තමයි මංගල සමරුර විදේශ ඇමතිවරයා හැටියට ඉඳගෙන කැබිනට් එක දන්නේ නැහැ, ජනාධිපති දන්නේ නැහැ, පාර්ලිමේන්තුව දන්නේ නැහැ එකඟ වෙච්ච. මේකෙන් තමයි කියන්නේ තිබෙන මහජන ආරක්ෂක ආඥාපනත නැවත සමාලෝචනය කරන්න. ඒ වගේම ප්‍රිවෙන්ෂන් ඔෆ් ටෙරරිසම් ඇක්ට් රිවියු කරන්න නෙමෙයි, ඒක රිපීල් කරන්න, අහෝසි කරන්න. අහෝසි කළා අලුතෙන් එකක් පනවන්න, ටු රිප්ලේස් ඉට් විත් ඇන්ටි ටෙරරිසම් ලෙජිස්ලේෂන්. ඒ කියන්නේ මේ දැන් දාන මේ කැටුම්පත. දැන් මේකෙම 16 වෙනි අංකය මොකක්ද? බලය බෙදලා තියෙන පළාත් සභා කාර්යක්ෂම ශක්තිමත් කළ පවත්වාගෙන යාම. දැන් 8ක් විසිරුවලා තිනවා. හැබැයි UNHCR එකටත් මතක නැහැ පළාත් සභා 8ක් විසිරුවලා තින්නේ ඒක ඡන්ද තියන්නේ නැහැ කියලා. හැබැයි ඒගොල්ලෝ කියන්නේ මොකක්ද? මේවා ක්‍රියාත්මක කරන්න. දැන් මේවා ක්‍රියාත්මක කරන්න ගිහිල්ලා තමයි මේ අන්තවාදී ව්‍යාපාර කලමනාකරණය කරගන්න ආණ්ඩුවට නොහැකි වෙලා තිබෙන්නේ.